සුබ දවසක් Paint Up YouTube නාලිකාවට හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි සුපුරුදු පරිදි අදත් වීඩියෝ එකක් අරගෙන එනවා ඔයාලට 6 11 ශ්‍රේණිවල දරුවන්ට විභාග සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රශ්න එන ප්‍රශ්න අපි ආපහු කතා කරන වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි අද විශේෂයෙන් මේ වීඩියෝ එකේ අපි ප්‍රශ්න 60ක පේපර් එක කතා කරන්නේ. ප්‍රශ්න 60 අපි කලින් ප්‍රශ්න 30 ගැන කතා කරා. කලින් වීඩියෝ එකක් අපි කරා. මේ අද කතා කරන්නේ ඉතිරි ප්‍රශ්න 30 ගැන. ඉතින් ඉතිරි ප්‍රශ්න 30 වීඩියෝ එකේ ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එකේ ඔයාලට බලන්න ඕනේ නම් බලන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් link එකෙන් ගිහලා වීඩියෝ එක බලන්න. එහෙම ඒ වගේම තවත් වීඩියෝ කීපයක් තියෙනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු ඔයාලට බලලා තියාගන්න. 6 class වෙන හැම දරුවෙක්ටම ඒ අතිශයින් වැදගත් වේවි මේ පාඩම. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඒ වගේ මතක් කරන්න ඕනේ Paint Up YouTube නාලිකාව නැත්තම් මගේ channel එක subscribe කරලා තියාගන්න. Bell button එක click කරලා තියාගන්න. ඔයාලට notification එකයි ඊළඟ paper එක දාන ගමන්ම අනිවාර්යයෙන්ම paper කීපයක් ඉස්සරහට කරනවා. එතකොට ඒත් එක්කම like එකක් දාන්න, comment එකක් දාන්න, ඔයාලගේ අදහසක් දාන්න වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම මට. මොකද හේතුව ඒ වීඩියෝ එකෙන් ඔයාලට දාන comment එක අනුව ඔයාලා දාන ඔයාලගේ කැමැත්ත අනුව තමයි ඉදිරියට තවත් වීඩියෝ එන්නේ. තවත් ඔයාලගේ අදහස් එක තමයි මම වීඩියෝ කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක 6 7 8 9 10 11 ශ්‍රේණිය වල දරුවන්ට අතිශයින් වැදගත් වෙන වීඩියෝ එකක් නිසාම. ඒ වගේම මේ 7 ශ්‍රේණිය විශේෂයෙන්ම 7 ශ්‍රේණිය මූලික කරගෙන තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. 7 ශ්‍රේණියට අදාළ සියලු ප්‍රශ්න ගැළපෙන විදිහට තමයි මේ පේපර් එකේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න 8 වසරටත් ඕනේ, 9ටත් ඕනේ, 10ටත් ඕනේ, 11ටත් ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ 8 9 10 11 දරුවන්ට අතිශය වැදගත් වෙයි මේ ප්‍රශ්න. මොකද සිලබස් එකේ ඔයාලට අමතක වෙච්ච දේවල් දැන් 11 ආයි දරුවන්ට නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. මොකද ඔයාලට 7 වසර දේවල් අමතක වෙලා ඇති, නෝට් නැතුව ඇති. මේ ටික අපිට බලන්න ගන්න පුළුවන් මේ ප්‍රශ්නත් එක්ක. ඉතින් යමු වීඩියෝ එකට. අපි 31 වෙනි ප්‍රශ්න කතා කරන්නේ. ප්‍රශ්න 30ක් කතා කරලා ඉවරයි. කලින් වීඩියෝ එක බලන්න යන්න description එකට. කලින් වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් තවත් ප්‍රශ්න 30ක් කොහොමද හැදෙන්නේ කියලා බලාගන්න. දැන් ඉතින් 31 වෙනි ප්‍රශ්නට යමු අපි. විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ මේ পেපර් එක, මේ ටියුට් එක ඔයාලට අරගෙන print එකක් අරගෙනම ඉස්සරහට ආපහු ඒ උත්තර ටික ලකුණු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔයාලට පුළුවන් මගේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අපේ 0.7127 26 740 කියන අංකයට ඔයාලගේ නම ශ්‍රේණියව එක අනිවාර්යයෙන්ම ඔයාලා දාන්න. මේ 11 මේ 7 වසර නැත්තම් මේ ටියුට් එක ඉල්ලලා ඔයාලට ටියුට් එක ලබා දෙනවා අපි අනිවාර්යයෙන්ම. ඔයාලට මේ পেපර් එක PDF එක වල තියන්න, PDF එක ගන්න ඔයාලට WhatsApp පණිවිඩයක් දාන්න. මේ නම්බරයට අපි අනිවාර්යයෙන්ම මේ උදව් කරනවා. WhatsApp පණිවිඩයක් දාලා තියන්න. අපි මේ WhatsApp පණිවිඩයට ඔයාලට PDF එක දාලා තියන්න. ඉතින් හරි අපි දැන් යනවා වීඩියෝ එකට. වීඩියෝ එක 31 වෙනි ප්‍රශ්නෙට අපි යන්නේ. 31 වෙනි ප්‍රශ්නෙට 31 වෙනි ප්‍රශ්නෙ මේවා අපි කලින් කතා කරපු දේවල් එකතු වෙලා දැන් ඔන්න එන්නේ දිගටම. මේ තියන්නේ චෛත්‍ය කියලා. මේක අපිට තියෙන්නේ නිබර්ති රූප තෝරා රූප සටහන ඉදිරියේ ඇති වරහන තුල අක්ෂර ලියන්න තියෙන්නේ. දැන් මේකේ චෛත්‍ය මොකක්ද කියන එක නෙමෙයි අපි වැදගත්. ඉස්සර අපි ප්‍රශ්නේ කියවමු. ඒ කියන අංකය ගැලපෙන කොහොමද කියලා බලන්න. පිවිසුම් දොරටු වසරෙන් හමු වූ සංක නිදි පද්ම නිදි බහිරව රූප දෙක මෙම ස්තූපයෙන් හමු වූ විශිෂ්ට නිර්මාණයකි. දැන් ඒ කියන්නේ මේකට ගැලපෙන්නේ නැහැනේ මේක. මේක මේ තියෙන කැලණිදාගම. මේ තියෙන කැලණිදාගම අපි දන්නවා ධාන්‍යාකාර හැඩයෙන් යුත් මේ කැලණිදාගම. මේකට අදාළ නැහැ මේක. සංක නිදි පද්ම නිදි අපි හත වසරේ කතා කරන්න කොහොම මොකද තියෙන්නේ මෙන්න මෙතන අපේගිරියේ. මේක අපේගිරි දාගැබ අපේගිරි තමයි මේ චෛත්‍ය. මේ තියෙන සංක නිදි පද්ම නිදි කියන බහිරව රූප අපිට දකින්න තියෙන නිසා ඒ අංකය, ඒ කියන අංකය එන්න ඕනේ 33 වෙනි ප්‍රශ්නයට. ඒ කියන එක එන්න ඕනේ 33 කියන ප්‍රශ්නයට. මේකට තමයි ඒ සම්බන්ධ වෙන්නේ. නම් මේ චෛත්‍ය මේ රූපයේ ඉදිරින් අපිට වරහන් තුල දාන්න තියෙන මේ පැත්තෙන් තියෙන වාක්‍ය නැත්නම් මේ පැත්තෙන් තියෙන ටික කියවලා ඒක ගැලපෙන උත්තරය අපි කියනලා මේ රූපයේ ඉදිරින් දාන්න තියෙන්නේ. දැන් අපිට මේ පළවෙනි අපි ඒ කියන ප්‍රකාශය ගැලපෙන්නේ
ඒකිනේ ප්‍රකාශ කළ අපිට 33 වෙනි ප්‍රශ්නයට අපි එතනින් ඒකින එක දාගත්තා. අපි බලමු දෙවෙනි එක මොකක්ද කියලා. සද්ධාතිස්ස රජතුමා වැඩ අවසන් කරන ලද මෙම ස්තූප මළුවේ විහාර මහදේවගේ පිරිනිවන් නිර්මාණය කර ඇත. සද්ධාතිස්ස රජතුමා. සද්ධාතිස්ස රජතුමා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මල්ලි. දුටුගැමුණු රජතුමා තමයි ඉස්සෙල්ලා චෛත්‍ය හදන්න පටන් ගන්න. මෙයා තමයි වැඩ අවසන් කරන්න චෛත්‍යයේ. ඒ නිසා දුටුගැමුණු රජතුමාගේ හදුවේ මොකද්ද? රුවන්වැලි සෑය. රුවන්වැලි සෑය තමයි හදන්නේ. ඒතකොට රුවන්වැලි සෑය හදපු දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ සද්ධාතිස්ස රජතුමා මේක වැඩ අවසන් කරනවා. මේ ස්තූප මළුවේ විහාර මහදේවගේ පිළිරුවක් ඊට පස්සේ දුටුගැමුණු රජතුමාගේ පිළිරුවක් වගේ පිළිරු කීපයක් නිර්මාණය කරනවා. මීට කලින් අපි ප්‍රශ්නෙකදී මෙතන කතා කරා මම ඔයාලට ඕනනම් පෙන්නන්න මේ පේපර් එක අපි මේ ප්‍රශ්නේම අපි තැනක අපිට මේ වගේ සම්බන්ධයෙන් අපි කතා කරමු. මෙතනත් තියෙනවා වගේ තමයි මේ ඔයාලා කතා කරන සිලබස් එක සම්පූර්ණ කවර් කරන්නයි කොයි විදිහින් හරි ප්‍රශ්න හැදෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකම දේ ප්‍රශ්න වෙන ක්‍රම වලින් හැදෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට මෙන්න කිව්වේ සංකනිති පද්මනිති යන බාහිර රූප දෙක හමුදාගම නම් කරන්න. එහෙනම් මේක අන්න 15ක් තිබුණා නේද? එතකොට ඒක ගැලපෙනවා අපි පුළුවන් තරම් මේ පේපර් එක කතා කරද්දී හත වසර සම්පූර්ණ පේපර් එක සම්පූර්ණ සිලබස් වලට කවර් වෙන්න පුළුවන්. ඉතින් මේ මීට කලින් අපි මං කතා කරමි තියෙන රුවන්විසෑය මළුවෙන් හමු වුණ ප්‍රතිමාවක රුවන්විසෑය මළුවෙන් හමු වුණ ප්‍රතිමාවකින් එතකොට බාතිස්ස රජතුමා වළගම්බර රජතුමා නිස්සංක මල් රජතුමා සද්ධාතිස්ස රජතුමා බාතිස්ස රජතුමා තමයි තියෙන්නේ. එහෙනම් බාතිස්ස රජතුමා දුටුගැමුණු රජතුමායි ඊට පස්සේ විහාරමාදේවි පිළිරුවයි තමයි එහෙනම් රුවන්විසෑය මළුවේ අපිට දකින්න තියෙන්නේ. එහෙනම් ඒක අයිති වෙන්නේ රුවන්විසෑයට. මෙන්න මෙතෙන්ට අපි මේකට අපි කියන්නේ එතකොට B ප්‍රකාශය අයිති වෙන්නේ 35 කියන ප්‍රශ්නයට. B ප්‍රකාශය අයිති වෙන්නේ 35 කියන ප්‍රශ්නයට. එහෙනම් ඔන්න B ප්‍රකාශයත් හරි. C එකට එනවා. ලජ්ජිතිස්ස රජතුමා විසින් මෙම ස්තූපයට වටදාගයක් ඉදිකරන ලද ප්‍රසදාන අතර ලංකාවේ දුව මුල්ම වටදාගය ලෙස හැඳින්වේ. මේ තියෙන්නේ එක. මේ මොකද්ද? මේක ථූපාරාමය. ථූපාරාමය තමයි මේක සම්බන්ධ වෙන්නේ. ලජ්ජිතිස්ස රජතුමා තමයි මේකේ ස්තූපේ වටදාගයක් නිර්මාණය කරනවා තියෙනවා කියලා කියන්නේ. ලංකාවේ ඉදිරිච්ච පළවෙනි ස්තූපය මේක අනුරාධපුර යුගයට අයිති වෙන්නේ. මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට අදාළ කොටසක් මේක මෙන්න මේ පේපර් එකේ. ඉතින් මේක අපි ප්‍රශ්න පහක් මේකෙන් කතා කරා. ඒ ප්‍රශ්න පහ ඇතුලේ අපිට මේ චෛත්‍ය සම්බන්ධ සියලු විස්තර හම් වෙනවා. ඉතින් අපිට තවත් ප්‍රශ්නයක් කොයි විදිහකින් ඉවත් ඕන තැනකින් අපිට උත්තරයක් දෙන්න පුළුවන් විදිහට තමයි අපි මේ පේපර් එක හදලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපි ඒක නම් ගැලපෙන්නේ කොතෙන්ද මේක? මේකට 32 කියන එකට C කියන ප්‍රකාශය තමයි හරියන්නේ. නැත්නම් 32 හරි. 33 හරි දැන්. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රකාශය D කියන එක. පොළොන්නරුව යුගයට අයත් මේ ස්තූපය නිස්සංක මල් රජතුමාත් විසින් ඉදිකරන ඉදිකරලා තියෙන්නේ. ඒක අයිති වෙන්නේ D කියන ප්‍රකාශය 34ටමයි අයිති වෙන්නේ. මේ තියෙන නිස්සංක මල් රජතුමා හදපු පොළොන්නරුව ඉදිකරපු චෛත්‍ය. එතකොට අපි දන්නවා චෛත්‍ය පාඩමේ විශේෂයෙන් අපි කතා කරා රංකොත් විහෙර ගැන. රංකොත් විහෙරේ විශේෂයෙන් අපි මේක කල්ලුත් ප්‍රශ්නයක් තිබුණා. මේ හතර පැත්තේ හතරස් කොටුවේ නිර්මාණය කරලා තියෙනවා අටපෙති නෙළුම් මලක් අපි ගැන කතා කරා. මේක විශේ෷ ඒක විශේෂයි අනිත් චෛත්‍යත් එක්ක ගත්තාම. එහෙනම් කොළොනරු යුගයට අයිති කොළොනරු යුගයේ නිසකලරි තුමා තමයි මේ ස්තූපේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි තියෙන T කියන ප්‍රකාශය. දැන් එහෙනම් D ප්‍රකාශයත් හරි. අපි වෙනවා E ප්‍රකාශයට. ධාන්‍යාකාර හැඩින්නුත් මෙම ස්තූපය මිලි පළක තැන්පත් කොට ඉදි කරන ද මහාවංශයේ සඳහන් වේ. E කියන ප්‍රකාශය අයිති වෙන්නේ මෙන්න මෙතෙන්ට 31 වෙනි ප්‍රශ්නයට. හරි. එහෙනම් ඔන්න ඒ වැඩේ හරි. මම එහෙනම් යනවා ඉස්සරහට. තවත් අපිට කතා කරන්න තියෙනවා. මේ ගැන මම කතා කරා. ඒකයි දැන් අපි මේ මිනි පළඟ ගැන කතා කරා. කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට පුළුවන් බලන්න ගිහිල්ලා. ථූපාරාම ගැන විශේෂයෙන් කතා කරා. අභයගිනි ගැන කතා කරා. පොළොන්නරුව යුගයට අයත් මේ රංකොත් බෙහෙර ගැන කතා කරා. රෝමනිසෑය ගැන කතා කරා. මේ ඔක්කොම ගැන කතා කරලා තියෙන්නේ කලින් වීඩියෝ එකේ මේ සමහර ප්‍රශ්නවලදී. ඒ නිසා මේ ගැන නැවත වැඩිපුර විස්තර කතා කරන්න යන්නේ. ආදාළ විස්තර ටික කලින් වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. නැත්නම් මම දාලා තියන කාඩ් එකක් බලන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා. හරි. එහෙනම් 36 වෙනි ප්‍රශ්නට එනවා. 36 වෙනි ප්‍රශ්නේ මොකද්ද? සිංහල එක් මාසයක නමින්ද හඳුන්වන පහතරක් ප්‍රදේශයේ කිනිහිරියා නමින් හඳුන්වන මල උද්භිත ගණයට අයත් වේ. අපි දන්නවා සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරවල එන උද්භිත සැරසිලි කියලා කොටසක් තියෙනවා. සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර ප්‍රධාන වශයෙන් කොටස් කීයද? අපි දන්නවා දිව්‍ය තියෙනවා,
සත්ව කියන සත්ව තියෙනවා සත්ව තව උද්භිද නිර්ජීවි මේ වගේ නිර්ජීවි මෙන්න මේ වගේ ප්‍රධාන සාම්ප්‍රදායික සැරසිලි මොස්තර කොටස් හතරක් අපිට හම්බ වෙනවා මේ හතවසරේ පාඩමේ හතවසරේ පාඩමක් විශේෂ පාඩමක් එතකොට මේක අපි කතා කරන්නේ උද්භිද ගණයට අයත් සැරසිලි ඒකක මොනවද කියලා ඉතින් උද්භිද ගණයට අයත් දිවි සත්ත්‍ය අපි දන්නවා ඉර සඳහා ඉර සඳ තමයි ඉර හඳ තමයි උද්භිද මේ දිව්‍ය ගණයට අයත් තියෙන සත්ව ගණයට අයත් තියෙන කොටස් කීපයක් තියෙනවා උද්භිද ගණයට අයත් කොටස් කීපයක් තියෙනවා නිර්ජීව වලට අයිති වෙන කොටස් ගොඩක් තියෙනවා ඉතින් අපි ඉර හඳ කියන එක දිව්‍ය කියන එකට අයිති වෙනවා අපි ඉස්සරහට ඒක කතා කරේ උද්භිද කියන ගණයේ තියෙන්නේ අපිට උද්භිද සැරසිලි මල් වගේ අපිට තියෙනවා ඒකට අපි බලමු මොනවද තියෙන කියලා මම පෙන්නන්නම් ඔයාලට ඉතින් මේ වීඩියෝ එක ගත්තාම මේ ඔයාලට වැදගත් වෙන්නේ මම එකයි කියන ප්‍රශ්න විතර නෙවෙයි ප්‍රශ්න කතාවල පොපසරිය පරිසරය අපි කතා කරනවා ඊට අදාළ පාඩමට අදාළ දේවල්ත් අපි මේක කතා කරනවා ඉතින් මේ කොටස අපි කතා කරමු නැති නිසා මම විශේෂයෙන් කතා කළේ උද්භිද ගණයට අයත් කිනිහිරියා මල ප්‍රාතරත් ප්‍රදේශයේ කිනිහිරියා කියලා හඳුන්වනවාට මේක අපි කියන්නේ විනර මල කියලා විනර මල බිනර මල බලන්න ඕන අපි චුට්ටක් යමු මම බිනර මල චුට්ටක් ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ බිනර මල මේ තියෙන බිනර මල මෙන්න මේක එතකොට අපි බිනර මල ගත්තාම මේ තියෙන බිනර මල මේ තියෙන්නේ එතකොට පහතරට ප්‍රදේශයේ හඳුන්වන්නේ කිනිහිරියා නමිනි මේකට අපි බිනර මල කියලා තමයි කියන්නේ උද්භිද සැරසිලුණු විශේෂ මලක් තව කතිර මල සීන මල එහෙම තියෙනවා අපි කතා කරමු ඉස්සර පලාපති වර්ග මේවා තියෙන නිර්ජීව වලට අපි ඒක කතා කරමු ඉස්සරහට හරි ඊට පස්සේ ද්‍රව්‍ය බලය ඇඳීමේදී එළිය අඳුර දැක්කේ වායනයේ පරිමාණය මේව ගත්තාම ගොඩක් වෙලාට අපි මේවට කියන ත්‍රිමාණ බව මේ ත්‍රිමාණ බව පෙන්නන්නේ මේකේ පොතේ මම කලින් වීඩියෝනුත් කිව්වා ඔයාලට පොතනකවත් මේකට නෝට් නැහැ මේවට නෝට් දෙන්නේ නැහැ ඔයාලට නොටිස් පොලේ ලැබෙන්නේ නැති වෙන්නේ නැති මොකද සමහර අය දෙනවා ඒ සමහර අය තියෙන පුළුවන් මේ සිලබස් එකේ අපි නෝට් දෙන මේ තැනක් නෝට් දෙන තැනක් නැහැ මේක මේක අපි කතා කරන්නේ ප්‍රැක්ටිකල් වැඩවලදී කතා කරන දේවල් මතක තියාගෙන අපි ඒවා ප්‍රශ්න වලට හරවලා තියෙන ඉතින් මේක නෝට් එකක් විදිහට අපිට හදා ගන්නත් පුළුවන් මම ගොඩක් වෙලාවට මගේ ක්ලාස් වල අයට නෝට් එකක් විදිහට මේක දීලා තියෙනවා අත්‍රිමාන වෙන්නේ මොකක්ද අත්‍රිමාන කියන එක ද්‍රව්‍ය බලය ඇඳීමට අදාළ මූලික කාරණා ටික ඊට පස්සේ ගැන අපිට ප්‍රශ්න හයි කියලා බලාපොරොත්තු අපි කිව්වොත් වර්ණ පිළිබඳව එතකොට තවත් අපේ චිත්‍රමය ලක්ෂණ නැහැ චිත්‍රමය රීතියෙන් තියෙනවනේ අන්න ඒවා මොනවද කියන එක සම්බන්ධයෙන් අපි කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් දේවල් ටික කතා කරලා නෝට් එකක් විතර හදාගෙන තියෙනවා ඔයාලට විශේෂයෙන් මේක වැදගත් වෙයි ඉතින් ඔයාලට ඇත්තරම පත්තිර සම්බන්ධ වෙන්න ඕන නම් මගේ කීප දෙනෙක් අහලා තිබුණා කලින් වීඩියෝ එකෙත් කොහොමද පත්තිර සම්බන්ධ වෙන්නේ කියලා මම එදා මට විශේෂයෙන් කියන්න බැරි වුණා. ඉතින් මම ආය මේ වීඩියෝ එකදී මට මත එක කියන්න හිතුවා. මොකද ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණේ පන්තිර සම්බන්ධ වෙන්නේ කොහොමද මේ විස්තර කරන්නේ. මම කලින් මතක් කරා 071 27 26 740 කියන අංකයට WhatsApp අනිවිඩියත් එවලා ඔයාලට පුළුවන් පන්තිර ජොයින් වෙන්න නම් ඒත් එක්ක කතා කරලා දැනගන්න විස්තර ටික. දැන් අපි යනවා ඊළඟට 38 වෙනි ප්‍රශ්නයට. 38 වෙනි ප්‍රශ්නේ පැදුරු කර්මාන්තය ගැන තියෙන මේකත් හතවසරේ අපි කතා කරන වැඩක් කතා කරන දෙයක් පැදුරු කර්මාන්තය කියන එකක් තහම් පැදුරු කර්මාන්තය අපි කතා කරා දුම්බර පැදුරු නියද පැදුරු ගැන එතකොට නියද පැදුරු දුම්බර පැදුරු එතන ඊපස්සේ මේකේ තියෙන මඩකලපු පම් පැදුරු දකුණේ පම් පැදුරු පැදුරු කර්මාන්තේ ගොඩක් දේවල් අපි කතා කරලා තියෙන්නේ ඉතින් පැදුරු කර්මාන්තයේදී 50 නියදි කිනි වර්ණ ගැනීමේදී කළු පාට සාදාගන්නේ කොහොමද අපි සාමාන්‍යයෙන් වර්ණ හදන විදිහ ගැන කතා කරලා තියෙනවා කළු පාට හදලා තියෙන්නේ අරුණු බුළු කොටා තම්බා ගැනීමෙන් තමයි හරිද අරුණුයි බුළුයි එකට දාලා තම්බන එක තමයි කළු පාට හදලා තියෙන්නේ එන කළු පාට හදලා තියෙන්නේ පං පැදුරු කර්මාන්තයේ අරළු බුළු දෙක එකට දාලා දමා එකට තම්බීමෙන් පං පැදුරු කර්මාන්තයේ නේද කිදි කර්මාන්තයේ කළු පාට සාදා ගන්නවා විශේෂයෙන් මම ඔයාලට කියන්නම් ඔන්න ලියා ගන්න පුළුවන් මත් මේවා සටහන් කර ගන්නවා සටහන් කරගෙන රතුපාට මේ පං කර්මාන්තයේ රතුපාට හදන්නේ පතංගි දැව දානවා කොරකහ කොළ තන් පතංගි දැව නැත්තම් කොරකහ කොළ භාවිතයෙන් රතුපාට හදා ගන්න. කහපාට හදන්නේ කහපාට හදාගන්නේ කහපාට හදාගන්නේ වෙනිවැල් ගැට
නැත්තම් අමුකහ භාවිතයෙන් වෙනි වැල් ගැට වෙනි වැල් ගැට නැත්තම් අමුකහ භාවිතයෙන් තමයි කහ පාට හදාගන්නේ. ඉතින් කොළ පාට හදා ගන්න නම් අපිට පුළුවන් විශේෂයෙන් කොළ පාට හැදෙන්නේ කඩේරු කොළ ලුණු මිදෙල්ල හැලෑ කුඹ වගේ ස්වභාවික දේවල් වලින් තමයි කොළ පාට හදාගන්නේ. එතකොට කළු පාට හදාගන්නේ අරලු පුළු එකට තම්බලා කොටලා. ඉතින් එහෙම තමයි පාට වර්ග හදාගෙන තියෙන්නේ. ඔන්න අපිට ওই පාට වර්ග ටික අවශ්‍ය නම් ඔයාලට ලියා ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් නෝට් එක තියනවා නම් ගැටලුවක් නෑ ඔයාලට. රූකඩ කැපීම සඳහා භාවිත කරන සැහැල්ලුම ලී ලෙස රූකඩ කර්මාන්තය. රූකඩ කර්මාන්තය අපිට හම්බ වෙනවා හතවසරේ පාඩමකම රූකඩ කර්මාන්තය අපිට හම්බ වෙනවා. එතකොට රූකඩ කර්මාන්තය ගත්තාම සැහැල්ලු ලී රූකඩ සඳහා භාවිත කරනවා. සැහැල්ලු ලී මොනවද භාවිත කරේ? රූකඩ කැපීම සඳහා භාවිත කරන සැහැල්ලු ලී වර්ග ලෙස භාවිත කරන්නේ මොනවද? දැන් ගොඩක් වෙලාවට රූකඩ කර්මාන්තය අපි කතා කරන උල් රූකඩ, අතු රූකඩ, සෙවණි රූකඩ, රිටි රූකඩ, ඇඟිලි රූකඩ කියලා රූකඩ වර්ග පහක් ගැන කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සාමාන්‍ය අතු රූකඩ, රිටි රූකඩ, නූල් රූකඩ කියලා කියන අපි දැන් කලින් කතා කරලා නූල් රූකඩ කියලා කියන්නේ ලංකාවේ පාරම්පරික රූකඩ කර්මාන්තේ පාරම්පරිකව එන එකක් තමයි නූල් රූකඩ කියලා කියන්නේ. ඉතින් මේ වගේ ලංකාවේ රූකඩ නාට්‍ය තියෙනවා ජනප්‍රිය කලාවක් විදිහට එක පාවෙ තියෙනවා රූපවාහිනියටත් අපිට රූපවාහිනිය වගේ දකින්න පුළුවන්. සිටිසඟබෝ අජාසත්ත කාලෝගල පටාචාරා නේද අඟුලිමාල වගේ වෙස් අන්තර්ජාතික ගැන කතා විශේෂ කතා විශේෂයෙන් මේ රූකඩ සඳහා භාවිත කරලා තියෙනවා. සාමාන්‍යයෙන් රූකඩ වලට අපිට වේදිකා නිර්මාණය කරන පසුතර නිර්මාණය කරලා කරන වැඩක් මේක. දැන් ගොඩක් වෙලාවට වල රූකඩ වලට ගන්න එතකොට දැන් අපි රූකඩ භාවිත කරද්දී රූකඩ සඳහා භාවිත කරන ලී වර්ග සහැරු ලැත්‍රම සහැරු ලී වර්ගයක් වුණ නැත්නම් පාවිච්චි කරන්න අපහසු නේද? ඒ නිසා මේකට කඳුරු ලී, රුක්කත්තන ලී වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. කඳුරු, රුක්කත්තන වගේ ලී වර්ග තමයි භාවිත කරන්නේ. ඉතින් මේ අපිට උත්තරයක් විදිහට ගත්තොත් කඳුරු ලී, කඳුරු ලී, කඳුරු ලී, රුක්කත්තන රුක්කත්තන ලී භාවිත කරනවා. යක් 40 ප්‍රශ්නයට චිත්‍රයක් සංරචනයේදී තුර සහ ළඟ පෙන්වීමේ චිත්‍රමය සිද්ධාන්තය අපි කියන්නේ මොකද්ද? පර්යාලෝකය කියලා. මේවා ඕන තරම් වලට කියලා ඇති පර්යාලෝකය. චිත්‍රයක් දුර සහ ළඟ කියන අපි කතා කරන්නේ පර්යාලෝකය වගේම දුර සහ ළඟ වර්ණ දැන්වීම සම්බන්ධයෙන් කතා කරද්දී වර්ණ පර්යාලෝකයක් කතා කරනවා. ඒ නිසා වර්ණ පර්යාලෝකය කියලා කියන්නේ දුරට ලා වර්ණයේ තතර තත්මේ ළඟට තද වර්ණයේ දීම. ඉතින් එකට අපි කියන්නේ වර්ණ පර්යාලෝකය කියලා. වර්ණ පර්යාලෝකයක් මතක තියාගන්න පුළුවන් ඔයාලට. විශේෂයෙන්ම අපි දැන් කලින් කතා කරපු දේවල් මෙතන තියෙනවා. දැන් මේ තියෙන්නේ හතවසරේ ගොඩක් මේ හතවසරේ වාර විභාගයට තුන්වෙනි වාර විභාගයට මේක වැදගත් වෙයි. ඒ නිසා හතවසරේ දරුවන් විශේෂයෙන්ම බලා ගන්න. 41 වෙනි ප්‍රශ්නය ගත්තාම මේ තියෙන්නේ මොකද්ද? මේක සෙවණිල් රූකඩයක්. සෙවණිල් රූකඩ මේ තියෙන්නේ උඩ මම මේ වැඩේක දාලා සෙවණිල් රූකඩයක්. මේ සෙවණිල් රූකඩ සෙවණිල් රූකඩ. හරි. සෙවණිල් රූකඩයක් තියෙන මේක අපි දන්නවා හැමෝම නේද? මේක අපි දන්නවා හැමෝම. මෙතන මේ ඉන්නේ කවුද? ඉන්නේ මොකද්ද? මෙතන ළඟර වර්ග ලප වානර නේද? ළඟර වර්ග ලප වානර තමයි මේ තියෙන්නේ. ළඟර වර්ග ලප වානර මේ තියෙන්නේ. මේක මෙහෙර ගැලපෙන්නේ. ඊට පස්සේ මෙතන මෙතන ඔන්න තියෙනවා 42 වෙනි එක. ඒකට උත්තරේ තමයි මොකද්ද? දොස්තර හොඳ හිත නේද? දොස්තර හොඳ හිත. ඉතින් මේ මේක තියෙන්නේ කාටුන් නිර්මාණ ගැන කතා කරන පාඩමේ. ඔයාලා දන්නවා මේවා පාඩම බලලා තියාගන්න. මේවා දොස්තර හොඳ හිත තමයි මේක රයිති වෙන්නේ. මේ පිස්සු පුසා නේද? පිස්සු පුසා මේක ලස්සන කාටුන් එකක්. අපේ කාලේ අපි බලපු කාටුන් නේද? හරි. එහෙනම් ඔන්න ඊට පස්සේ අපි කතා කරන්නේ 45 වෙනි ප්‍රශ්නයට අයිති වෙන්නේ රීටි රූකඩයක් තමයි මෙතනදී. මෙතන තියෙන රීටි රූකඩයක් ප්‍රශ්නේ උත්තර ලියන්න දෙන කිහිල තියෙන මෙතෙන්ට. මම මෙතන ලියන්නම් රීටි රූකඩ. රයිට්. එහෙනම් අපි
අතරිස්තුනේ ප්‍රශ්නේ ඉවරයි. මේ වින්තූර මතක තියාගන්න ඕන දේවල් අනිවාර්යෙන් මම කලින් කිව්වා. කලින් වීඩියෝ එකේ කිව්වා. වින්තූර මතක තියාගන්න අනිවාර්යෙන්ම ඔයාලගේ සිලබස් එකේ තියෙන වින්තූර වලින් ප්‍රශ්න 20ක් සාමාන්‍ය පෙළටත් එනවාමයි. ද ප්‍රශ්න වින්තූර කියන එක අවබෝධයෙන් වින්තූර ගැන අවබෝධයෙන් ඉන්න. 46 වෙනි ප්‍රශ්නේ තියෙන ප්‍රාග්ඓතිහාසික ගුහා යුගයට සේසර කළ තන්ත්‍රී මලක නෙලින් උපුටාගත් චිත්‍රයක් මේ ප්‍රාග්ඓතිහාසික ගුහා චිත්‍ර පාඩම ප්‍රාග්ඓතිහාසික ගුහා චිත්‍රවල තන්ත්‍රී මලේ චිත්‍රය මේක තියෙන්නේ තන්ත්‍රී මලේ චිත්‍රය අපි දන්නවා මේ තියෙන්නේ චිත්‍රයක තම් පිටපත් කරන දුනුආයා සිතුවම කියන එක මේ තියෙන්නේ පිටපත් කරන දුනුආයා කියන සිතුවම ඒකයි තියෙන්නේ ඊ කියන අකුර තමයි මේ 46 ප්‍රශ්නට අයිති වෙන්නේ නියදකෙදී අසුරු කරගෙන කරන ලද කලා කර්මාන්තයේ නියදකෙදී වෙන නියද පම් පැදුරු කර්මාන්තයේ නියදකෙදී වලින් අදන පැදුරු කර්මාන්තය ගැන අපි කතා කරා. එතකොට ඒකයි තියෙන්නේ C කියන එක තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. රයිට්. චෛත්‍ය නිර්මාණයේදී අපි වාස්තු විද්‍යාත්මකව මේව ඕනතරම් කතා කරලා තියෙනවා. අපි මේ පේපර් එකේ කීප තැනක අපි කතා කරා. ඒක එතකොට අයිති වෙන්නේ A කියන එක. පරිගණක තාක්ෂණය සජීවීකරණයට ලක් කිරීම නිර්මාණය කළ ජනප්‍රිය චරිතයක මේ තියෙන්නේ වලස් මාමා කියන කාටුන් එක තමයි මේ වොන්තර බලන්න පුළුවන් වල YouTube එකේ තෝර තරම් තියෙනවා බලන්න පුළුවන් වලස් මාමා කියන කාටුන් එක ඒ දවස්වල අපේ කාලේ තිබුණු හොඳම කාටුන් ටිකක් ලස්සන කාටුන් ටිකක් බලන්න ඕනේ දකින් හොඳ කාටුන් ටිකක් ඉතින් B එකයි තියෙන්නේ මෙතෙන්ට 16 වෙනි සියවසේින් පෘතුගීසින් විසින් රෝමානු ශෛලියට අනුවිත කර ගෘහ නිර්මාණාංගයේ මේක D එක. අපි දන්නවා මේක 6 වසරේ පාඩමක 6 වසරේ පාඩම 6 වසරේ පාඩමේ කතෝලික නැත්නම් ක්‍රිස්තියානි පල්ලි ගැන කතා කරන පාඩමෙන් එන්නේ. 6 වසර විශේෂයෙන් මේකේ රෝමානු ක්‍රමයේ සහ ගොතික් ක්‍රමයේ කියලා අපි පල්ලි නැත්නම් අපි කතා කරන ගෘහ නිර්මාණාංග දෙකක් කතෝලික දේවස්ථාන වර්ග දෙකක් කතා කරනවා ගෘහ නිර්මාණංග දෙකක් විතර කතා කරනවා එකක් රෝමන් ඊට පස්සේ අනිත් එක ගොතික් ශෛලියට අනුව නිර්මාණය කරන ගෘහ නිර්මාණ දෙකක්. ඉතින් අපි ඒක පාඩමක් විදිහට අපි ඔයාලට කරලා දෙනවා මගේ වීඩියෝ තියෙනවා පාඩමක් විදිහට සම්පූර්ණ 6 වසර ශ්‍රේණියේ පාඩම ඔක්කොම කතා කරපු වීඩියෝ එකකුත් තියෙනවා ඔයාලට හොයලා බලලා පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. මේ ඔයාලට මතක් කරන්නේ විශේෂයෙන් මතක් කරන්නේ හයේ කොටස් ශ්‍රේණි වල දරුවන්ට විභාග සඳහා සූදානම් වෙන්න අවශ්‍ය සියලු දේ මගේ channel එක ඇතුලේ තියෙනවා. ඉතින් තවත් ඉස්සරහට ගේනවා. මෝස්තර නිර්මාණ ගැන, ප්‍රකාශන චිත්‍ර ගැන, graphic ගැන අපි තවත් ඒවල් ගේනවා. විශේෂයෙන් මම වාර විභාග ආසන්නයේ මේ වගේ video කීපයක් වලට අරන් ඉන්නේ. වලට ප්‍රශ්න වලට මේක අතිශය වැදගත් නිසා එහෙනම් 50 වෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න ටිකත් හරි 50 වෙනි ප්‍රශ්න ටිකත් හරි මේකට අදාළ දේවල් කතා කරලා තියෙනවා. ගොඩක් දේවල් මේක කතා කරා. සංකරණීති පද්මනීති අපිට වචනයක් හම්බෙලා තියෙනවා මෙතන පද්මනීති කියලා සංකරණීති පද්මනීති අපි කතා කරන්නේ කොහෙද අපි කතා කරන්නේ සංකරණීති පද්මනීති බහිර රූප දෙකක් විදිහට අපේකිරදාග බාසන්නේ නේද අපි වෙන කතා කරා අපේකිරදාග කතා කරද්දී ඒකට අදාළ වෙන පින්තූරයේ I අක්ෂරය මෙතන තියෙන්නේ අපි I අක්ෂරය මෙතන ලියනවා සංකරණීති පද්මනීති ඇති වෙන්නේ I අක්ෂරේ ඊට පස්සේ කැලිග්‍රැෆි මේ තියෙන කැලිග්‍රැෆි අපි කතා කරන 6 ශ්‍රේණියේ ඉස්ලාම් පල්ලි ගැන කතා කරද්දී අරාබි අක්ෂර කුරානයේ තියෙන පාට අරාබි අක්ෂර මේ විදිහට අලංකාරවත් විදිහට ලියන එක තමයි කරන්නේ. ඉතින් අපි ඒකට කැලිග්‍රැෆි කියලා කියන්නේ. ඒකයි තියෙනනම් ජේ අක්ෂරේ තමයි මෙතෙන්ට එන්නේ. දැන් ඊට පස්සේ සීනමල මේ තියෙන සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර වෙන සීනමල මම ඔයාලට කලිනුත් පෙන්නුවා. මේ තියෙන සීනමල සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර වල මේ සීනමල දකින්න පුළුවන් විශේෂයෙන් දඹුලු විහාරයේ මේ සීනමල රාශියක් දකින්න පුළුවන් කියලා තියෙනවා අපි මේ පාඩමේ කතා කරලා තියෙනවා. දැන් ඔන්න සීනමල එනං අයිති වෙන්නේ G කියන අක්ෂරයේ G කියන අක්ෂරය මම ගේනවා මෙතෙන්ට. අත්රූකඩ අපි පුතේ රූකඩ කර්මාන්ත ගැන මේ කතා මේ තියෙන අත්රූකඩ ඉතින් F අක්ෂරය අයිති වෙන්නේ ඔන්න අත්රූකඩ වලට වටදාගය මම දැන් කීප වතාවක අපි දැක්ක මේ පොළොන්නරු යුගයේ වටදාගයක් මේ දාලා තියෙන්නේ විශේෂයෙන් මේ වටදාගය පොළොන්නරු නේද? ඒතකොට මේ වටදාගය පොළොන්නරු වටදාගය මේ වටදාගය අයිති වෙන්නේ මෙතෙන්ට. H අක්ෂරයෙන් තමයි වටදාගයන් ගැන කතා කරන්නේ. මේවා අපි ඕන තරම් කතා කරපු දේවල්. 50 වෙනි ප්‍රශ්නේ මොනවද කියලා අපිට ලියන්න තියෙන්නේ. 50 වෙනි ප්‍රශ්නේ තියෙන කෙලිම උද්භිත සැරසිලි සම්බන්ධයෙන් මේ ප්‍රශ්න
හයම එතකොට හත ශ්‍රේණියේ උද්භිත සැරසිලි සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර කියන පාඩම කව වෙන්න තමයි මේ ටික දාලා තියෙන්නේ. අපි 50 වෙනි ප්‍රශ්නේ බලමු මොනවද අපිට අදාළ වෙන්නේ කියලා. මේ තියෙන කතිරමල මේ කතිරමල කියන එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන විතර කතිරමල තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන මේක කතිරමල. 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 මේ සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර වල එන උද්භිත ගණේ කතිරමල තමයි මෙතන. මේවා මතක තියාගන්න පුතේ මේවා එනවා. මේවා එනවා. විභාගට එනවා. අනිවාර්යෙන් එනවා. ඒ නිසා මේවා ගැන මතක තියාගෙන ඉන්න. හත ශ්‍රේණිය විශේෂයෙන් මතක තියාගන්න. අටව ශ්‍රේණිය, නවය ශ්‍රේණිය, දහය ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හැමෝම මේක විශේෂයෙන් මතක තියාගන්න. මේවා පින්තූර විදිහට මතක තියාගන්න. මොනවද මේ නම් ටික මතක තියාගන්න. මේවා අත්‍යවශ්‍ය කාරණා මොන අවුරුද්දේ විභාග ලිව්වත්. එතකොට ඊළඟට තියෙන අපිට තියෙන්නේ මල. ඊළඟට තියෙන මෙන්න මේ මල වැටකේ මල කියන එක තමයි තියෙන්නේ. වැටකේ මල කියන එක තමයි තියෙන්නේ. මෙන්න එහෙනම් වැටකේ මල අපි හරි හිතට කියනවා වැටකේ මල. වැටකේ මල. එහෙනම් මේව මොනවද? ඒව මොනවද? මොන ඒව මොනවද කියලා අපි බලන්න යමු. අපි සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර වෙන නෙළුම් මල් අපි මේ කතා කරලා මේ තියෙන අන්නාසි මල්. මේ තියෙන අන්නාසි මල්. අන්නාසි මල්. අන්නාසි මල්ේ තමයි මේ විදිහට දෙන්නේ. මේව අනිවාර්යයෙන් මතක තියාගන්න පුතේ. මේවට කාරණා ටිකක් මතක තියාගන්න මොනවද කියලා. මේ අදාළ වෙන තව දේවල් තියෙනවා. ඒවත් අපිට මතක තියාගන්න. විශේෂයෙන් සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර යොදපු තැන් මේ පාඩමේ තියෙනවා. ඔයාලට නෝට් එකක් විතර දීලා ඇති. ඉතින් මේ ඒක බලා ගන්න අපි දැන් මේ කතා කරත් අන්නාසි මල ගත්තාම අන්නාසි මලේ අඳුන ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒක සාමාන්‍ය සරවිතිය සරල විදිහට මතක තියාගන්න. මේ අන්නාසි ගෙඩිය හරස් කඩයක් කපුවාම එන විදිහ පේන විදිහ තමයි අපිට මේ පෙළලා තියෙන්නේ. දැන් 59 වෙනි එකට මොකක්ද තියෙන්නේ? 59 වෙනි එකට තියෙන්නේ 59 වෙනි එකට තියෙන්නේ මෙන්න මේක සපු මල කියන එක. සපු මල කියන්නේ මහනුවරගේ විහාර පිටුසුවම් සිතුවම් වල වැඩි වශයෙන් අපිට දකින්න තියෙන එකක් තමයි මේක සපු මල කියන එක. එහෙනම් අපිට එහෙම ලියන්න පුළුවන් සපු මල. එතකොට අපිට අහන්න පුළුවන් සමහර විට මහනුවරගේ විහාර පිටුසුවම් සිතුවම් වල වැඩිපුරම දකින්න පුළුවන් මලක් විදිහට කියලා අපිට මලක් තියලා කොටුවක් විදිහට මෙන්න මේ ප්‍රශ්නේ විදිහට තිබුණොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විදිහට තිබුණොත් මහනුවරගේ විහාර වල දකින්න පුළුවන් උද්භිත සැරසිලි කියලා කොටුවක් විදිහට දාලා තිබුණොත් ඔන්න අපිට අඳුර ගන්න පුළුවන් සපු මල. සපු මල තමයි මෙතෙන්ද. දැන් මේක අපි මේක මොකද්ද? මේක මොකද්ද? අපි කතා කරා මේ ගැන. නේද? මෙන්න මේ අපි කතා කරන්නේ බිනර මල ගැන. මේ තියෙන්නේ බිනර මල. right. right. බිනර මල. දැන් අන්නාසි කතර මල වැටකේ මල අන්නාසි මල සපු මල බිනර මල මේවා අතිශයින් වැදගත් විභාගය සඳහා පාඩම් කරලා තියාගන්න. මේ ටික වැදගත් වෙනවා ඔයාලට. තවත් බලනවා මම ඉස්සරහට ගේනවා තවත් පේපර්ස් තුනක් විතර ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එක දිගටම පේපර්ස් කීපයක් අරන් එන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පළවෙනි කොටස මේ දෙවෙනි කොටස විතර කතා කර මේ පේපර් එක ඉවර වෙනවා. තවත් ප්‍රශ්න අඩුම 150ක් වගේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟ වීඩියෝ දෙකක් ඇතුළත අපි එකක් හෝ තුනක් යයි මට හිතෙන වීඩියෝ තුනක් විතර අපිට කතා කරන්න වෙයි. තවත් ඉස්සරහට අපි ඉගෙන කතා කරමු. එහෙනම් නවතිනවාද? විශේෂයෙන් මතක් කරන නැවතත් channel එක subscribe කරලා තියාගන්න. bell button එක click කරලා තියාගන්න. ඔයාලගේ අදහසක් comment එකක් විදිහට අනිවාර්යයෙන් මට දාලා තියන්න. ඔයාලගේ අදහස අනුව තවත් මොන හරි දේවල් කරන්න ඔයාලට ඉල්ලන දේවල් තිබුණොත් ඔයාලා අපි මේ වගේ වීඩියෝ එකක් අරන් ඉන්න කියලා ඔයාලා යෝජනාවක් කරොත් මම ලෑස්තියි. වීඩියෝ එක අරන් ඉන්න චිත්‍රකලාව සම්බන්ධයෙන් ලංකාව පුරා ඉන්න හැම දරුවෙක්ටම මේ පාඩම විදිහට මේ වීඩියෝ විදිහට මම අරන් එනවා. YouTube නාලිකාව හරහා කිසිම ලෝභකමක් නැතුව හැම කෙනෙක්ටම වැදගත් අනිවාර්ය අත්‍යවශ්‍ය කාරණා මගේ channel එකේ බලන්න පුළුවන්. එහෙනම් අපි නවතිනවා. ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අපි ඉහළ එන්න. ආයුබෝවන් හැමෝටම.